ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන් තරඟ සංචාරය තුළ තිබෙන ටෙස් තරඟ දෙකකින් සමන්විත ටෙස් තරඟාවලිය දෙවන ටෙස් තරඟේ තුන්වන දිනේ අදයි. අද දිනට තරඟය ආරම්භ කරන විට කඩුලු දෙකකට ලකුණු 26ක් ලබාගෙන තිබූ ශ්‍රී ලංකා ඉනිම තේපාණේට පන්දු වාර කිහිපයක් තිබෙදී සියලුම දෙනා දැවි ගියේ පන්දු වාර 66 පන්දු 5කදී ලකුණු 164කට. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඉවිසිලිවන්ත හා සටන්කාමී ඉනිමක් දියත් කළ දිමුත් කරුණාරත්න 9 වෙනි කඩු ලෙස දැවියද්දී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 89ක්. දිමුත් කරුණාරත්නට තව එක් පිතිකරුවෙක් සහයෝගයක් ලබා දුන්නා නම් මේ ලකුණු 89 සතකයක් කරලා රැගෙන යන්නට ඔහුට හැකියාව තිබුණු බවයි අපට පෙනී ගියේ. නායකයෙක් වශයෙන් තමන්ට පුළුවන් උපරිම දේ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඉටු කළා. කඩුලු 4කට ලකුණු 34ක්ව තිබ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 80ක සම්බන්ධතාවයක් පවත්වමින් දිමුත් කරුණාරත්න වගේම දිනේෂ් චන්දිමාල් එක්ක මුල් ලකුණු සංඛ්‍යාව 114 දක්වා ඉහළ නැංවීමට සමත් වුණා. ඒදී චන්දිමාල් ලකුණු 37කට දෙවියමත් සමගින් තමයි එම සම්බන්ධතාවය බිඳවැටුනේ. ඉන් අනතුරු ධනංජය සිල්වාද ලකුණු නොලබාම දෙවි ගියා. එහිදී තම මංගල තරඟයට ක්‍රීඩා කරන නිෂාන් මදුස්කේක්ව දිමුත් කරුණානන්ද ගොඩනැගු සම්බන්ධතාවයේ ලකුණු 40ක්. මංගල තරඟයේදී නිෂාන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 19ක් පමණයි. කෙසේ වෙතත් මෙම සම්බන්ධතාවයන් දෙක හැරෙනට අපේ පිතිකරුවන්ට කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමට යමක් කිරීමට නොහැකි වූ බව තමයි අපට පෙනී ගියේ. කෙසේ වෙතත් පළමු ඉනිම තුලදී නවසීලන්ත වේග පන්දු යානන්ගේ ආක්‍රමණශීලී පන්දු යෑම හා අපේ පිතිකරුවන්ගේ නිවැරදි පන්දු තෝරා නොගැනීමත් මෙම කඩුලු ඉක්මනින් දැවී යාමට හේතු කාරණාවක් බවටයි පත් වුණේ. ලකුණු 416ක් පිටුපසෙන් සිට නවසීලන්ත නායකයාගේ ආරාධනයේ පිටපිට දෙවෙනි වතාවටත් ඉනිමක පරාජයෙන් බේරීම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුර පහර දෙන්නට පිටියට පිවිසියා. දෙවන ටෙස් තරඟයේ තුන්වන දිනට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 113ක් ලබාගෙන ඉනිමක පරාජයෙන් බේරෙන්නට තවත් ලකුණු 303ක් පිටුපසින් තමයි සිටින්නේ. දෙවන ඉනිමේද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැහැ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 26ක් වෙද්දී ඔසද ප්‍රනාන්දු ලකුණු 5කට දෙවී ගියා. දෙවන ඉනිමේද අගන අර්ධශතකයක් ලබාගත් දිමුත් කරුණානන්ද ලකුණු 51කට දෙවී ගියේ. දිමුත් මෙම ලැබූ අර්ධශතකයේ සමගින් ශ්‍රී ලංකා ටෙස් ආරම්භක පිතිකරුවන් අතර ආසියාවෙන් පිටතදී වැඩිම අර්ධශතක ලබාගත් පිතිකරුවා බවටයි පත් වුණේ. ඒ මාවන් අතපත්ව පසු කරමිනි. දිමුත් කරුණානන්ද මෙම ලැබූ අර්ධශතකයේ සමගින් අර්ධශතක 15ක් ලබාගෙන තිබෙනවා. මාවන් අතපත්තු ලබාගෙන තිබෙන්නේ අර්ධශතක 13ක් පමණයි. ඊටත් අමතරව නවසීලන්තය තුළදී වැඩිම අර්ධශතක ලබාගත් පිතිකරුවා අතර සමතත්වයේ පසුවන්නට දිමුත් කරුණානන්දන් හැකියාව ලැබුණා. ඒ ඇන්ජලෝ මැතිව්ස් සමගින් අර්ධශතක 6ක් බෙදා ගනිමුනි. හෙට දිනේදී ඇන්ජලෝ මැතිව්ස් යම් හේකින් අර්ධශතකයක් ලබා ගත්තොත් මෙම වාර්තාව ඔහුගේ නම ඉදිරියේ ලියවෙනවා. දිනේ නතර කරන විට නොදවි පන්දුර පහර දෙන කුසල් මැන්ඩිස් ලකුණු 50ක් ලබාගෙන වගේම ඇන්ජලෝ මැතිව්ස් 1 ලකුණක් ලබාගෙන තිබෙනවා. 2018 දී වෙලින්ටන් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම වෙනුවෙන් මැතිව්ස් සහ මැන්ඩිස් එක්ක වසර 10ක වාර්තාවක් අලුත් කරමින් පුරා දින එකමාරක් නොදවි පන්දුර පහර දෙමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 274ක්. 2018 දී කළා වගේම මෙවර 2023 දී වෙලින්ටන් හිදී ඔවුන් දෙදෙනාට ඒ දේම කරන්නට හැකියාව ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පරාජයෙන් තොරව මෙම තරඟය අවසන් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී මැන්ඩුස්ගේ මේ අර්ධශතකයේ ජීවිත ශතකයක් කරා රැගෙන යන්නට ඔහුට හැකියාව ලැබෙනවා වගේම මැතිව්ස් කිනුත් සුපිරි ශතකයක බලාපොරොත්තුවක් අපි හැමෝටම තිබෙනවා.